Yeah.
යම්මිතාත්තේ සහෝදරයා සහෝදරියෝ දෝෂණ විරෝධී හඬ ඇටියට අද අපි මේ පාරට ඇවිල්ලා මේ ආණ්ඩුවට බල කරන්න තීරණය කළේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ දූෂිත පවුල් පාලනය රාජපක්ෂ පවුල් පාලනය පළවා හැරියට පස්සේ දූෂිතයන්ට දඩුවම් දෙන්න කටයුතු කරයි කියන විශ්වාසයෙන් මේ රටේ ජනතාව හිටියා දූෂණ විරෝධී හඬ සංවිධානය හැටියට අපි ඒ වගේම මේ රටේ සිවිල් සංවිධාන සමාජ ක්‍රියාකාරීන් දේශපාලන පක්ෂ විවිධ අවස්ථාවල මේ රටේ මහජන දේපල කොල්ලකාපයක සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට එවැගේම දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයට එවැගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවැගේම පොලිස්පතිවරයාට විවිධ අවස්ථාවල පැමිණිලි කරා මේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ දන්නවා හැබැයි ජනවාරි 8 වෙනිදා බලයට එනකොට කියපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරණයේදී කිව්වා මේ රටේ මහජන දේපල කොල්ලකාපුවාට දඬුවම් දෙනවා කියලා කියපු කතාවත් එවැගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති ප්‍රකාශන ගහලා කියපු කතාවත් අද වෙනකොට බොරුවක් බවට පත් වෙමින් එනවා අද දූෂිතයන් එක්ක කරේ අත දාගෙන දූෂිතයන් නොඩොක්කොට දාගෙන දූෂිතයන් රකින්නෝ කියන කාරණේ අද තහවුරු වෙමින් තියෙනවා ඒ නිසා දැන් වෙනකොට ආණ්ඩුව ඉල්ලීම් කරන්න පටන් අරන් තියෙනවා දැන් හොරකම් ගැන කතා කර ඇති අපි ඉස්සරහට යමු කියලා නෑ මහත්තයෝ අපි කියනවා දූෂිතයන් මහජන දේපල කොල්ලකාපු මිනිස්සුන්ට දඬුවම් දීලා කොල්ලකාපු මහජන දේපල නැවත අය කරගන්නත් මේ සටන අපි අතාරින්නේ නෑ මහජනතාවත් එක්ක සිවිල් සමාජයත් එක්ක අපි මේ අරගල ඉදිරියට ගෙනියනවා මේ රටේ මහජන දේපල කොල්ලකාපුවාට දඬුවම් දෙන තෙක් එනිසා දිනසි ආණ්ඩුවත් පටන් ගත්ත තැනම කලේ බිඳගෙන පටන් ගත්තේ මහ බැංකු බැඳුම් කර වංචාව මේ රටේ බරපතල මූල්‍ය වංචාවක් හැටියට මේ සමාජයේ මිනිස්සු වඳුනා ගත්තා අපි ඒ පිළිබඳ පැමිණිලි කරා විමසීම් කරා හැබැයි මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් උත් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පේන්නේ නැහැ මේ රටේ මහජන දේපල කොල්ල කාපු මහජනතාවගේ දේපල වලින් තමන්ට සුරස්සප විඳින්න කටයුතු කරපු රාජපක්ෂ පවුල් පාලනයේ සමහර මහත්තුරු වද යහපාලන ආණ්ඩුවේ අමාත්‍යංශවල ලේකම්වරු වෙලා සංස්ථාවල සභාපතිවරු ලේකම්වරු වෙලා ඒ විතරක් නෙමෙයි සජින් වාස් මහත්තයා දැන් රජයේ සාක්ෂිකාරයෙක් කරගෙන ඉන්නවා හැබැයි දාපු නඩුවක් නැහැ දිනසියට දූෂණ විරෝධී හඬ ඇටියට අපි පැමිණිලි 171ක් බාර දීලා තියෙනවා ඒ පැමිණිලි 171කින් පැමිණිලි 23කට ආසන්න ප්‍රමාණයක් පැමිණිලි අවසන් කරලා FCID එක මේසෙ උඩ තියන් ඉන්නවා අධ්‍යක්ෂකවරයා ක්‍රියාත්මක කරන්නේ නැහැ මොකද පොලිස්පතිවරයා ලියුමක් ඇවිල්ලා තියෙනවා අධ්‍යක්ෂකවරයාට ඔහුගෙන් අහන්න නැතුව නීතිය ඉස්සරහට ක්‍රියාත්මක කරන්න එපා කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා අත්අඩංගුවට ගත්තට පස්සේ එකදු දේශපාලඥයෙක් අත්අඩංගුවට ගන්න කටයුතු කළේ නැහැ ඒ විතරක් නෙමෙයි වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච සමහර අය රාජපක්ෂ පවුල් පාලනය හිටපු අය දැන් යහපාලනේ එක්වරලියගා මන්දිරේ ඉන්නවා නැත්නම් ජනාධිපති මන්දිරේ ඉන්නවා එහෙම නැත්නම් අමාත්‍යංශවල දැන් ලොබි වල රවුම් ගහනවා ඇමතිවරුත් එකපාව් එකට එකතු වෙලා අත්තල් බඳගෙන හොරකම් කරගෙන යන්න එනිසා අපි දූෂණ විරෝධී හඬ ඇටියට කියනවා දූෂණ විරෝධී හඬ අවදියෙන් ඉන්නවා කවුරු මොන ඩීල් දාන්න හැදුවත් ඩීල් නවත්තලා දූෂිතයන්ට දඬුවම් දෙනද මේ සටන අපි ඉස්සරහට යනවා මේ සටන අපි ඉස්සරහට යනවා එනිසා රනිල් මෛත්‍රී හවුල් පාලනය අයවැය ඉදිරිපත් කරලා ලූණු වලයි හාල් මැස්සංගයි මිල අඩු කරලා එහෙම නැත්නම් පරිප්පු යලයි ජනතාවට දීලා කියනවා අනිත් පැත්තෙන් ඔන්න අපි අල පරිප්පු අඩු කරා අල පරිප්පු අඩු කරලා ජනතාවට හොරකම් ගැන කතා නොකර ඉස්සරහට යමු කියලා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා දැන් අවන්ගාඩ් ගැන කතා කර ඇති අපි ඉස්සරහට යමු කියලා අවන්ගාඩ් ගැන එක සිද්ධියක් විතරයි අවන්ගාඩ් එක එකතු වෙලා ඡන්දවලට සල්ලි ගත්තේවා මැති අමතිවරුන්ගෙන් නංගම් මේක හෙලි කරලා තියද්දි හැබැයි අය තවත් ඇමති ධූරවල තියන් ඉන්නවා අපි අහනවා ලැජ්ජ නැද්ද රනිල් මෛත්‍රී යහපාලනට හොරුන්ට ඇමති කන් දීලා තියන්නේ ලැජ්ජ නැද්ද නිලධාරීන්ට තනතුරු දෙන්නේ නැහැ අපි නිලද වෙන්නේ නැහැ අපි නවත්තන්නේ නැහැ මේ සටන දූෂිතයන්ට දඬුවම් දෙන තෙක් අපි ඉස්සරහට ගෙන යනවා එනිසා අද අපි මහ පාරට ආවේ මේ රටේ ජනතාවට
මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරින්ද අපි ආරාධනා කරේ මේ අපි හැමෝම අද එකතු වෙලා මහ පාරට ආවේ ආණ්ඩුවට කියන්න පටන් ගන්නකොට කිව්වේ මහ ජන දේපල කොල්ල කාපුවාට දඬුවම් දෙනවා දූෂිතයන්ට දඬුවම් දෙනවා මහ ජන දේපල කොල්ල කාපුවා පව ගන්නවා කියලා ඩුබායි වල account තියෙනවා කියලා කිව්වා ඩුබායි වල සල්ලි තියෙනවා කියලා කිව්වා වෙනත් රටවල සල්ලි තියෙනවා කියලා කිව්වා දැන් ඒවා ආපහු ගේනවා කියලා කිව්වා හැබැයි අද එහෙම සාකච්ඡාවක් නැහැ අද එහෙම සාකච්ඡාවක් නැහැ ඒ වෙනුවට අද මොකද්ද කරන්නේ රාජ්‍ය ආයතන ටික ආපහු වතාවක් විකුණන්න සැලසුම් කරලා මේ රටේ පෞද්ගලික අංශ සේවකයන්ට අයිති දවන්තම අරමුදල් දෙක එකතු කරලා ව්‍යාපාරිකයන්ට ණය දෙන අරමුදල් හදන්න යෝජනා කරලා ආපහු වතාවක් මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ගොවියගේ පෞරමික නැතු කරපු තැන ඉඳන් මේ රටේ වැඩ කරපු ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරලා ආණ්ඩුව ආණ්ඩුව නොකියපු ගමනක් යන්න හදනවා ආපහු නොකියපු ගමනක් යන්න හදනවා ඒ නිසා දූෂණ විරෝධී ආණ්ඩේ අපි දූෂණ විරෝධී ආණ්ඩේ අපි අද කියන්න ආවේ මතක් කරගන්න ජනවාරි 8 වෙනිදාට කලින් කිව්වා හොරුන්ට දඬුවම් දෙනවා කියලා කෝ දීපු දඬුවම් අපි අද අහන්න ආවේ ඒක කෝ දඬුවම් දීපු හොරු කෝ දඬුවම් දීපු හොරු කෝ දඬුවම් දීපු දේශපාලඥයෝ හැබැයි දඬුවම් දෙන එක වෙනුවට දඬුවම් වෙනුවට කට්ටිය අතුලට අරගෙන ඇමති දූර දීලා තනතුරු දීලා කට්ටිය ළඟ තියන් ඉන්නවා දූෂණ විරෝධී හඬ අපි මේ පටන් ගත්ත සටන නවත්තන්නේ මේ රටේ ජනතාවත් එක්ක දූෂිතයන්ට දඬුවම් දෙන තෙක් මහජන දේපල කොල්ල කාපු දේපල නැවත අය කරගන්න තෙක් අපි මේ රටේ ඉස්සරහට ගෙනියනවා එදා ඒ සටන එකතු වෙච්ච සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙරට දේශපාලන පක්ෂ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කලාකරුවන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සියලු දෙනා මේ උද්ඝෝෂණ ව්‍යාපාරය සමග අත්දල් බඳගත්තා වගේම අපි ඉදිරියට ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන තෙක් මේ සටන ඉදිරියට ගෙන යනවා දූෂිතයන්ට දඬුවම් දෙනෝ දීලපා නීතිය ක්‍රියාත්මක කරනෝ ඒ සඳහා ජනතාවට ආරාධනා කරමින් මම නවතිනවා ස්තුතියි දාබර හිතවතුනි ඉතින් මං හිතන්නේ මට ඉස්සරින් සමන්ත සහෝදරයා හොඳ දේවල් ටිකක් කිව්වා. ඇත්තටම එකතු වෙලා ඉන්නේ කවුද? මේ ඉන්නේ අපේ ජනතාව අපි. අපි 8 වෙනිදා මොනවද කරේ? අපි 8 වෙනිදා ඉල්ලුවේ මොකද්ද? අපි පණ එපා කියලා ඉල්ලුවේ මේ දූෂිතයෝ මේ වංචාකාරයෝ මේගොල්ලෝ එලවන්න මේගොල්ලොත් එපා මේවට හවුල් වුණු අයත් එපා ඒ හින්දා කියලා තමයි 8 වෙනිදා වෙනසක් කරගත්තේ නමුත් 8 වෙනිදා වෙනසක් කරලා මාස 6කින් කරනවයි කිව්වා මොනවද කරේ කරේ වංචාකාරයෝ ගෙන්නනවා කිව්වා නීතියට ඉදිරියට ගෙන්නනවා කිව්වා මාස 6 හය 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 ගියා දැන් මාස 6 පැනලා දැන් තව දුරට ඉදිරියට ඉල්ලුවා අගෝස්තු 10 වෙනිදා අපි මේක තව ඉදිරියට ගෙන යනවා කිව්වා ඔව් ඒ විදිහටම තමයි ඉදිරියට ගෙන යන්නේ ඒගොල්ලෝ අරගොල්ලෝ එක්ක එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මොනවද කරන්නේ දූෂණයමයි වංචාවමයි කිසිම වෙනසක් නැහැ ගියා ගිය වසරවල 2014 පාලන විදිහම තමයි අදටත් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එක දෙයයි මෙහෙම ඇවිල්ලා කතා කරන්න පුළුවන් නිදහස ලැබිලා තියෙනවා. වෙන මොනවද කරේ? වෙන මොනවද කරේ? එක්කෙනෙක් කිව්වා අපි පොතක් දිගෑරගෙන ඒ පොතේ ලියනවා කියලා වාංචනික දූෂණික ඔක්කොගෙම නම් ගම් ඒව ඔක්කොම ජනතාවට හෙළි කරනවා කිව්වා. අද පොත කොහෙද කියලා පාර්ලිමේන්තුවේදී ඇහුවම ඒ පොත දැම්ම හෙළි කරන්න බෑ ඒක එහෙම කියන්නේ. එහෙම අයයි ඔය වංචාකාරයන් දූෂක හෙළි කරනවායි කිව්වේ. මොකටද? අපිව රැවට්ටුවා. අපිව රැවට්ටුවා. ඒගොල්ලෝ හිතනවා ඇති අපිව රැවට්ටුවා කියලා. නෑ අපිව රැවට්ටුනේ නෑ. ඒ රැවටුනේ නැහැ කියලා පේනවා මේ අද ඇවිල්ලා ඉන්නේ එවයින් ඒගොල්ලෝ හිතනවා ඇති ජනතාව නිහඬව ඉන්නේ ඒගොල්ලන් රැවට්ටුවක් හින්දා කියලා නෑ ඒකට ධෛර්ය ශක්තිය ජනතාව තියනවා ජනතාව නැගිටලා එනවා මේ හොරු එකතු වෙලා පන්නන්න ඕන ජනතා බලය අපිට තියෙනවා ජනතා බලය තියෙනවා බය වෙන්න දෙයක් නැහැ මේ ඡන්දෙට ඉස්සරින් හැමෝලම ඔය හැමෝලම කිව්වා අරේ අරව කරා මෙයා මේව කරා සිරිලිය වැවන්ගා ඩාරවයි මේවයි කියලා අපිට පෙන්නුවා එකින් එක පෙන්නුවා අපි මේගොල්ලෝ ගෙන්නනවා කිව්වා මොකද වුනේ පාර්ලිමේන්තුවට ගියයින් පස්සේ ඒ උණුසුම දැක්කයින් පස්සේ ඒගොල්ලොත් එක්ක බදාගෙන මේ වැඩේ තවත් රහ බලන්න පුළුවන් කියලා හිතලා ඒ රහ බලන්න යන්නේ රහ බලන්න තව ඉඩ දෙනවද අපි ඈ
මේගොල්ලන්ට ඊට දෙනවද? දැන් මොනවද කියන්නේ? දැන් කියනවා පොඩ්ඩක් ඔය ඇවන්ගාඩ් කතාව නවත්තලා අපි වැඩට බහිමු. ඔව්! ඇවන්ගාඩ් කතාව නවත්තලා ඇවන්ගාඩ් එකේ ගත්තු සල්ලි වලින් වැඩ කරගෙන යන්නේ මේගොල්ලන්ගේ. මොනවද? මේවා ඊට දෙන්න එපා. ඈ? මේවා ඊට දෙන්න එපා. මට කතා කරන්න දෙන්නේ නැහැ. ඇත්තටම මේ කරපු හොරකම් මේ කරපු හොරකම් මරකම් ජඩකම් වංචාවල් ජනතාවට ලබා දෙන්න පොරොන්දු වුණා නම් රජය ඒක ලබා දිය යුතුයි ජනතාව හිතන්න එපා දැන් පවතින මේ ආණ්ඩුව තනි ආණ්ඩුවක් තනි UNP-ක් තනි ශ්‍රී ලංකාවක් කියලා මේක බෙහි කරන්න ජනතාව ඔක්කොම එක්රැස් උනේ පොදු අරමුණ මොකද්ද මේ දූෂිතයන් වංචාකාරයන් ගෙනල්ලා ඔවුන් අපේ රටට කරපු හානිය පෙන්වලා දීලා ඔවුන් නීතිය ඉදිරියට ගෙන්නනවා කියලා අපි අද කියනවා අපි අද බල කරනවා රජයට ඇයි අපිට සංගායනා එපා සංගායනා එපා නේ සංගායනා ඕනද අපේ මේ ජනතාවගේ සංගායනාව අහන්න මේ ජනතාවගේ සංගායනාව අහන්න ඇයි මන්ත්‍රී මෛත්‍රී ජනාධිපතිතුමනි ඔබතුමාට ඇහෙන්නේ නැද්ද මේ ජනතාවගේ සංගායනාව ඒ සංගායනාවට ඇහුම් කන් දෙන්න ඒ ඇහුම් කන් දීලා ඒ සංගායනාව අනුව ක්‍රියාත්මක වෙන්න අන්න එතකොට රට හැදෙයි එතකම් මේ සංගායනා කළ රට හදන්න ඔය අයත් එක්ක බෑ අපි එකතු වෙමු ඔය පිසාචය ඔක්කොම පන්නමු ඒ ශක්තිය ධෛර්යය අද ලබා ගත්තා ඒ ධෛර්යය ඉදිරියට ගෙන යමු අපි ඉන්නවා විශාල පිරිසක් විශාල සිවිල් සංවිධානයක් ඉන්න ජනතාවක් ඉන්නවා ඒ ධෛර්යය ශක්තිය ඉදිරියටත් අපි මෙහෙම මාර්ගගෙන යමු ඔබ සියලු දෙනාටම ජය වේවා සහෝදරයනේ මම ඔබ අමතන්නේ පුරවැසි බලය සංවිධානය නියෝජනය කරමින් තමුන්නාන්සලා දන්නවා අපි ඔක්කොම පහුගිය ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් අපි එකා වගේ එකහු වෙලා මහින්ද රාජපක්ෂ රජතුමාගේ ආණ්ඩුව පළවා හැරියා මහජනතාවගේ ආණ්ඩුවක් කියලා අපි හිතපු ආණ්ඩුවක් පත් කරගත්තා මහජනතාවට ඕන වෙලා තිබුණේ පුරවැසියන් වන අපිට ඕන වෙලා තිබුණේ කාගේවත් කවුරුවත් විසින් අපිට දෙන වරප්‍රසාද තාන්නමාන්න ලබාගෙන රැකියාවක් ලබාගෙන අපේ ජීවිත අපිට ඕන විදිහට ගත කරන්න නෙමෙයි අපිට ඕන වෙලා තිබ්බේ මේ රට ඒකාධිපතිත්වයෙන් මුදලා මේ රට පෞල්වාදයෙන් මුදලා මේ රට ගජමිතුරු ආර්ථිකයෙන් මුදවලා මේ රටේ නීති ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය රජ වෙන රටක් බවට පත් කරන්න ඒ විතරක් නෙමෙයි අවුරුදු 10ක කාලයක් විතර ඇතුළත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඔහුගේ පවුලේ අයත් ඒ වගේම ඔහුගේ ගජමිතුරන් ඔක්කොමත් එක්කහු වෙලා මේ රට විනාශ කරපු විනාශය නැවත ආපස්සට හරවන්නයි අපිට ඕන වෙලා තිබ්බේ. ඒ සඳහා අපි ඔක්කොම එක්කහු වෙලා එකට වැඩ කරා. දැන් අපි ආණ්ඩුවක් පත් කළා. ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ආණ්ඩුවක් ඉන්නවා. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච දේවල් වලින් 100%ක්වත් ඉෂ්ට වෙලා නැහැ. පහුගිය ආණ්ඩුවල පත් කිරීමට වෙනස්ව මේ ආණ්ඩුව පත් කරපු ජනතාවගේ වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ආණ්ඩුවක් පත් කරාට ජනාධිපති කෙනෙක් පත් කරාට ඒගොල්ලන්ට ඕන විදියට වැඩ කරන්න අපි දෙන්නේ නැහැ. ඒගොල්ල වැඩ කරන්න ඕන අපිට ඕන විදියටයි ජනතා න්‍යාය පත්‍රයේ අනුවයි ජනතාව තමයි ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් මේ රට යන්න ඕන අත තීරණය කළේ ඒගොල්ලන්ගේ තමයි න්‍යාය පත්‍රය. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මුළු ආණ්ඩුවත් මේ න්‍යාය පත්‍රය අනුව කටයුතු කරන්න ඕන ජනතාව කියන විදියට කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ අංක 1 දූෂිතයන්ට මේ රට උලා කාපු මේ රට මංකොල්ල කාපු අයට විරුද්ධව නීතිය සමාන ලෙස ක්‍රියාත්මක කරන එක කියලා එසේ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා අපි සියලු දෙනාම එකට එක් වෙලා දිගින් දිගටම මේ ආණ්ඩුවට බලපෑම් කළොත් පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සහෝදර සහෝදරයනි පුරවැසි බලයට අපි නැවත වරක් ආරාධනා කරනවා මේ ගමන අපි දිගටම එකට යමු පුරවැසියන් හා දේශපාලන පක්ෂයකට එක්කව වෙලා මේ රට මීට වඩා වෙනස් රටක් බවට පත් කරන්න ආණ්ඩුවට බලපෑම් කරමින් තවදුරටත් එක්ව යමු කියලා ආරාධනා කරමින් අපි නිහඬ වෙනවා බොහොම ස්තුතියි. සහෝදරනි මම කතා කරන්නේ පුරවැසි බලය සංවිධානය නියෝජනය කරමින් ඇත්ත වශයෙන්ම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා දූෂණ විරෝධී හඬ වගේ ව්‍යාපාරයක් තවමත්
තමුන්නාන්සේලා සහ මේ රටේ පොදු ජනතාව බලාපොරොත්තු තියාගෙන හිටපු ඒ මහා අපේක්ෂාව දල්වාගෙන ඒ පන්දම තවමත් අරන් යාම පිළිබඳව අනිත් ජනවාරි මාසෙට කලින් මේ සම්බන්ධයෙන් කෑ ගහපු හුඟක් අය දැන් ඒව අතහැරලා තියෙන වෙලාවක මේ වගේ ව්‍යාපාරයක් ඉදිරිපත් වෙලා ඒකට අවශ්‍ය කරන නීතිමය පියවර ගනිමින් තවත් පැත්තකින් ජනතාව දැනුවත් කරමින් මේ ගෙනියන ව්‍යාපාරය විතරයි ඇත්තට අපිට දැන් මේක පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා දීලා තියෙනවා. ඒක නිසා මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඒ ව්‍යාපාරයට. දැන් ආණ්ඩුවේ පාලකයෝ හුඟක් කැමති අපි අතීතය අමතක කරලා හෙට දවස ගැන බලා ගන්නවා. හැබැයි ඒගොල්ලෝ බලයට පත් වෙද්දී හැමදාම කිව්වේ අතීතයේ කරපු වැරදි පිළිබඳව. ඒ වැරදි නිවැරදි කරන්න තමයි ඒගොල්ලෝ කිව්වේ අපිට බලය දෙන්න කියලා. දැන් බලය ලබා ගත්තට පස්සේ කියනවා ඒ ගිය දේවල් ගියාවේ දැන් අපි ඉදිරියට වැඩ කටයුතු කරමු කියලා. මේකෙන් පේන්නේ මොකක්ද? මේ බලයට පත් වුණාට පස්සේ සෑම පාලකයෙකුටම මේ රටේ ඇතිවෙච්ච රෝගය තමයි මේ වර්තමාන පාලකීන්ටත් දැන් වැළඳෙමින් තියෙන්නේ කියන එකයි. මීට ඉස්සෙල්ලා බලයට පත් වෙච්ච අයත් ඔය විදිහටමයි තමුන්නාන්සලා ඉස්සරහා පිටට ඇවිල්ලා පවතින පාලකයින්ට විරුද්ධව කරුණු දක්වලා තමන්ට බලය දෙන්න කියලා ඉල්ලුවේ. එම වැරදි තමන් විසින් කරන්නේ නැහැ කියන සහතිකයක් තමුන්නාන්සලාට පිරිනමමින්. දැන් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන් සිතනවා නම් මේ කියපු දේවල් ඔප්පු කරගන්නට විදිහක් නැහැ කියලා. එහෙනම් ඔවුන් කල යුත්තේ තමුන්නාන්සේලා ඉදිරියට ඇවිල්ලා කියන්න ඕනේ නෑ එහෙම දෙයක් වෙලා නෑ, අපි කිව්වේ බොරු. අපි බොරු කිව්වේ තමුන්නාන්සේලාගේ ඡන්දය ගැනීම සඳහායි. ඒක නිසා කරුණාකරලා මේක දැන් අමතක කරලා දාන්න කියලා තමුන්නාන්සේලා ඉස්සරහ පිට ඇවිල්ලා කියන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියන්න ඕනේ නෑ අපි එදා කිව්වේ ඇත්ත. ඒ සිදුවීම් පිළිබඳව අපි ඉදිරියට වැඩ කරනවා, මේ මිනිසුන්ව නීතිය ඉදිරියට පමුණුනවා කියලා. මේ විසඳුම් දෙක විතරයි පාලකෙින්ට තියෙන්නේ. එක්ක පළවෙනි එක කරන්න ඕනේ, එහෙම නැත්නම් දෙවෙනි එක කරන්න ඕනේ. මේ දෙකම නොකර පැහැර හැරලා මිනිසුන්ව රවට්ටන්න පුළුවන් කියලා පාලකයෝ හිතනවා නම් ඒ පාලකයා තවමත් ඉන්නේ මේ රටේ 1934 ගණන් වල ජනතාවක් හිටියයි කියන විශ්වාසයකින් ඉන්නේ. අද තමුන්නාන්සේලා දියුණු වෙලා තියෙනවා, මේ සමාජය දියුණු වෙලා තියෙනවා. ඒක නිසා තමයි කවදාක්වත් මේ සතවර්ෂයේදී පරාජය කරන්න බැහැයි කියලා හිතපු මහින්ද රාජපක්ෂව තමුන්නාන්සේලා පරාජය කළේ. එතකොට ඒ තරම් දැනුවත් සමාජයක් ඉස්සරහා පිටට ඇවිල්ලා තවදුරටත් පාලකයන්ට පුළුවන් වෙන්නේ නැහැ තමුන්නාන්සේලා පරණ රවට්ටපු විදියට රවට්ටන්න. දැන් අපි කතාවට කියනවා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නීතිය ක්‍රියාත්මක වෙනවා විතරක් නෙමෙයි ක්‍රියාත්මක වෙන බව පේන්නත් තියෙන්න ඕනේ පිටතට කියලා. දැන් වෙන්නේ මොකක්ද? නීතිය ක්‍රියාත්මක නොවෙනවා විතරක් නෙමෙයි නීතිය ක්‍රියාත්මක නොවන බව පිටටත් පේන්න තියෙනවා. සම්පූර්ණයෙන්ම දේශපාලඥයෝ සහ පාලකයෝ වශයෙන් තමන්ගේ රට කළ යුතු ඒ කාර්යභාරය සම්පූර්ණ අනිත් පැත්ත තමයි මේ පාලකයන් කරන බව අද පේන්නට තියෙන්නේ. නමුත් අපි මේ වෙලාවේ හිතට ගන්න ඕන දෙයක් තියෙනවා. අපි විශාල බලාපොරොත්තුවක් ඇතුවයි මේ ආණ්ඩුව බලයට පත් කළේ. ඒක නිසා මොන විදිහකින්වත් අපි අධෛර්යමත් විය යුතු නෑ මේ තත්ත්වයෙන්. අපි තව තවත් ශක්තිය ඇති කරගන්න ඕනේ අපිට මේවට විරුද්ධව අරගල කරන්නට. මෙහෙම විරුද්ධව අරගල කරන තරමට විතරයි දේශපාලඥයෝ සහ පාලකයෝ අපිට අහුම්කම් දෙන්නේ. ඉතින් ඒක නිසා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපි පුරවැසි බලයේ විදියට සිවිල් ව්‍යාපාරයක් විදියට ඉදිරියේදී මේ ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ නායකයන් කරන ඒ සියලු අකටයුතුකම් සහ පරණ වැරදි වහන්නට සහ පරණ හොරුන් ආරක්ෂා කරන්න ගන්නා සියලුම ක්‍රියාමාර්ග ඒවා හෙළිදරව් කරමින් ඒවාට විරුද්ධව ගත හැකි සෑම පියවරයන්ම ගනිමින් ඉදිරියට තමුන්නාන්සේලාත් එක්කලා මේ විදියට වැඩ කරන්නට අපි හැමදාමත් සූදානමින් ඉන්නවා කියන එක තමුන්නාන්සේට මතක් කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි සහෝදර සහෝදරීනි. මම පුරවැසි බලය සංවිධානය වෙනුවෙන් කතා කරන්නේ. ජනවාරි 8 වෙනිදාට පෙර අපි හිතාගෙන හිටියා අපේ ආණ්ඩුවක් අපි පිහිටවනවා කියලා. ඒ වගේම
ඒක මානසික රෝගයක් වෙන්න පුළුවන් අපි හිතුවා අපි දිනුවට පස්සේ මේ රට අර තිබිච්ච 30 අවුරුදු පාලනයට වඩා වෙනස් වූ තැනකට ගමන් කරයි කියලා ඊට පස්සේ බැලුවාම අපිට මේක හීනයක් වුණා ඊයේ පෙරේද අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ රෙදි ඇඳගත්ත එවුන් ඉස්සරහ කරපු කතාව මම හිතන්නේ ලංකා දේශපාලනේ හොරුන් ඉස්සරහ කරපු අභීත කතාවක් විදියට මම සඳහන් කරන්න කැමැති අනුර කුමාර සහෝදරයා උංගෙන් ඇව්වා රෙදි ඇඳගෙනද ඉන්නේ කියලා අපිත් හිතුව රෙදි ඇඳගෙන ඉන්නේ කියලා එතුමා ඇව්වා ලැජ්ජ නැද්ද කියලා අපිට තමයි ලැජ්ජාව ඇති උනේ ඒ මොකද අපි රෙදි ඇඳගෙන ඉන්නේ ඉඳා මේ රටේ අට වෙනිදා ඇති කරපු ඒ වෙනස්කම මේ විදිය බාල විදියට මේ විදියට අමතක කරනවා නම් ඒ අට වෙනිදා ඒක රාශී කරපු ඒ මහ ජනතාව ඉස්සරහා අපි සන්දාන ගත වෙලා මේ ආණ්ඩුවට විරුද්ධව අපි ඉදිරියට එන මොහොත ඉතාම ළඟයි අපි හොරකම මරකම ගැන විතරක් නෙවෙයි කතා කළේ තාජුතීන්ගේ මරණය ගැන කතා කළා අපි එක්නැලිගොඩගේ මරණය ගැන කතා කළා කෝයේ මිනී මැරුම් පිළිබඳ කිසිම ප්‍රවෘත්තියක් නැහැ ෆයිල් යට ගිහිල්ලා මිනී මරුවෝ රට පාලනය කළා උන්ට ඕන විදියට මේ රටේ මිනිස්සු මැරුවා මිනිස්සු අතුරුදහන් කළා මේ පිළිබඳ පරීක්ෂණ නොපත්වනවා නම් මේ රටේ මහ ජනතාව වශයෙන් තමුන්නාන්සේලා අපි ආන්න ඕන එක්නැලිගොඩ තවද අපිට හම්බ වෙන්නේ එක්නැලිගොඩ මරපු අය හමුදාවේ නිලධාරීන්ලු අදත් අපිට ආරංචි වුණා බුද්ධයන්සේ සමහරක් අයව අධිකරණයට හමුවට පමුණවනවා කියලා ඒ අය අධිකරණය හමුවට පැමිණීමට විරුද්ධව අධිකරණයේ ඉදිරියේ ඔවුන් හදනවා පිකටින් එකක් කරලා දොට්ට ගන්න මේ රට හදා ගන්න ඕන නම් අධිකරණයේ ස්වාධිපත්‍ය ජනතා සන්තක විය යුතුයි ජනතාව ඉදිරියට මේ ඝාතකයෝ විතරක් නෙමෙයි මේ මැරයෝ මෙවුන් ගෙනල්ලා මහජන අධිකරණයක් ඉදිරියේ අපි ඔවුන්ට දෙන දඬුවම දිහා බලන් ඉමු මේ විදියට ෂේප් න්‍යායෙන් ගත කරන්න පුළුවන් කාලය ඉවර වෙගෙන යන්නේ ඊළඟ ජනවාරි 8 වෙනිදාට ආණ්ඩුවට අවුරුද්දයි ඒ අවුරුද්දෙන් පස්සේ තමුන්නාන්සේලාගෙන් අපි ඉල්ලා සිටිනවා මීට වඩා ජන බලය ඒකරාශී කළා අපි ජනතාවක් වශයෙන් මේ ආණ්ඩුවට 9 වෙනිදා උගන්නමු අපි කොහෙද ඉන්නේ කියලා අන්න ඒක තමයි අපිට වැදගත් වෙන එකම පණිවිඩය අද මේ සංවිධානයේ දූෂිත විරෝධීන් වෙනුවෙන් ගොඩනැගීම ගැන සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා අපිට ධෛර්ය ශක්තිය තියෙන තාක්කල් අප මේ රටේ මහ ජනතාව වෙනුවෙන් අභීතව ඉදිරිපත් වෙනවා අපේ මරණය අපිට සුළු දෙයක් ඒ නිසා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා මින් ඉදිරියට පවත්වන මෙබඳු දූෂණ විරෝධී ව්‍යාපාරවලට ඝාතන විරෝධී ව්‍යාපාරවලට නායකත්වය දෙන්න ඒ නායකත්වයේ දීමෙන් අපිට යන්න පුළුවන් ගමන් මග හෙලිපෙහෙලි වෙනවා තමුන්නාන්සේලාට ස්තුතියි මගේ වචන ස්වල්ප ආසා සිටිනවා ආදරණීය සහෝදරවරුනි සහෝදරිය අද හැමතැනම ඩීල් ගැන කරන කතා බහක් තිබෙනවා. ඔව් ඒ අයට වෙන වෙනම ඩීල් තිබෙනවා. අපට ඩීල් එකක් තිබෙනවා. ඒ ඩීල් එකන් කවරක්වත් නෙවෙයි මේ රටේ ජනතාවත් එක්ක ඇති වී තිබෙන ගනුදෙනුව තමයි මේ එක් රැස් වී තිබෙන පිරිසට තිබෙන්නේ. ඒ මොකද ජනවාරි මාසේ 8 වෙනිදා ලංකා ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩියෙන් දේශපාලන වේදිකාවක දේශපාලන සාකච්ඡාවක වැඩියෙන්ම කරුණු කතාබහට ලක්වෙච්චි මාතෘකාව තමයි වංචාව දූෂණය නාස්තිය. ඒ විතරක් නෙවෙයි වංචාව දූෂණය නාස්තිය දේශපාලකින් සම්බන්ධ වෙලා හිටියා
නිලධාරීන් සම්බන්ධ වෙලා හිටියා ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය සම්බන්ධ වෙලා හිටියා මේ ධනය කාගේ ධනේද මේ සිරිපාලගෙන් සුමනදාස හොරකම් කරා නෙවී එහෙම නැත්නම් නඩරාජගෙන් මුසම්මිල් හොරකම් කරා නෙවී මේ ධනය කාගේද මේ රටේ මහා ජනයාගේ ධනය මහා මුහුද ගිහිල්ලා තමන්ගේ ජීවිත අනතුරු නොතක මාළුතික අල්ලන දීවර ජනය එක්රස් කරන ජාතික ධනය අවවස්ස නොතක මහා කුඹුරට බැහැලා කුඹුරු ටික වපුරලා අස්වැන්න අරගෙන රටට එකතු කරන ජාතික ධනය ගල්වලේ ගල් ටික කඩලා පාරේ තාර ටික දාලා කම්මලේ වැඩ කරලා ෆැක්ටරිය වැඩ කරලා මේ රටේ වැඩ කරන ජනතාව එකතු කරපු ජාතික ධනය මේ ධනය රටේ ජනතාවගේ ධනය මොකද්ද කරේ ඒ රටේ ජනතාවගේ ධනය දේශපාලන කල්ලිය රාජපක්ෂ මහත්තයත් එයාගේ පවුලත් එයාගේ පවුල වටා හිටපු දේශපාලන කල්ලිය කෝටි ප්‍රකෝටි ගණන් පිල්ලි ගැහුවා ඒ නිසා තමයි ඇහෙන්නේ ඩුබායි බැංකු ගිණුමේ කෝටි 8000 මතක තබා ගන්න කෝටි 8000 ඩුබායි බැංකු ගිණුමේ ස්වල්ප ධනයක්ද නාමල් රාජපක්ෂ ගල්වලේ ගල් කඩලත් පොලිසියට බැඳිලාද හමුදාවට බැඳිලාද නැහැ මේ රටේ මහ ජන එක්රස් කරපු ධනය කෝටි ප්‍රකෝටි ගණන් මේ පවුලක් කල්ලිය පොදි බඳ ගත්තා ඒ විතරක් නෙමෙයි ඒකට සම්බන්ධ වෙච්ච නිලධාරි පැලැන්තියක් හිටියා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ජනාධිපති ජනාධිපතිගේ ලේකම්වරයා ටීආර්සියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දිවිනගම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු මේ රටේ මහා ජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් කොල්ල කාපු නිලධාරි පැලැන්තියක් හිටියා ඒ විතරක් නෙමෙයි මේ ධනය කොල්ල කන්න එක එක වර්ග ඩීල් හදපු ව්‍යාපාරික ජාවාරම් පැලැන්තියක් හිටියා නඩේෂන්ල වගේ දැන් මොකද සිද්ධ වුනේ මේ දේශපාලක පැලැන්තියෙන් සලකිය යුතු ප්‍රමාණයක් අද මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවට එකතු වෙලා තිබෙනවා FCID එකේ පරීක්ෂණයක් තිබෙනවා තෙල් ගනුදෙනුව පිළිබඳ සුසිල් ප්‍රේමජයන්තට සුසිල් ප්‍රේමජයන්ත අද මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඇමති කොළඹ විශ්වවිද්‍යාලයට කාන්තාවක් පරිත්‍යාග කරා තමන්ගේ දේපල පූජාව තමන්ගේ දේපල පරිත්‍යාග කරා තෑගි ඔප්පුවකි ඒ දේපල වල වටිනාකම් තිබුණු ගේ ආසෙ තිබු වටිනා සම්පත් ටික පැහැරගෙන ගියා කවිචි ටික ඇද්දල ටික ගනුදෙනුව බලපුවාම ලක්ෂ මිලියන 90කට වඩා වැඩි පැහැරගෙන ගියා කියලා චෝදනා තියෙන කාටද SB දිසානායක එයා මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඇමති කල්පනා කරලා බලන්න පෙට්‍රෝලියම් එකේ සල්ලි දීලා සතුටෙන් බඩු අරගෙන ගෙදර ගිහිල්ලා බාගත්තා පරීක්ෂණයක් තියන කාටද අනුරයාපා ඒ අනුරයාපා මේක මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඇමති ඒ විතරක්ද කල්පනා කරලා බලන්න අද පාර්ලිමේන්තුවේදී අපේ හඳුන් නැති සහෝදර ඇහුවා විදේශ කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගනුදෙනු පිළිබඳව ඩිලාන් පෙරේරා තමගේ පදනම් හදලා හාලියල ප්‍රදේශේ කෝටි ප්‍රකෝටි ගණන් මෙරටේ රට විරුවන් න්‍යයි කියලා අර එකතු කරගන්න ධනය විනාශ කරා ඒ අය අද මේ ආණ්ඩුවේ රාජ්‍ය අමතිවරු එනිසා අපේ රටේ මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන දායක වෙච්ච අය අද වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේත් ඉන්නවා රාජ්‍ය අමතිවරු හැටියටත් ඉන්නවා නියෝජ්‍ය අමතිවරු හැටියටත් ඉන්නවා අනෙක් කණ්ඩායම රෑට මුණගැහෙනවා කල්පනා කරලා බලන්න CSN නාලිකාවේ පරීක්ෂණ ඉවරයි FCID එකේ වාර්තා වෙන කරුණු අනුව CSN නාලිකාව පිළිබඳ පරීක්ෂණ අවසන් වෙලා තිබෙන්නේ. ඒ වගේම නාමල් රාජපක්ෂ පිළිබඳ පරීක්ෂණ අවසන් වෙලා තිබෙන්නේ. එහෙමනම් යෝෂිත රාජපක්ෂත් නාමල් රාජපක්ෂත් ඇලී ඉන්නේ කොහොමද? පරීක්ෂණ අවසන් නම් එතනින් එහා ක්‍රියාමාර්ග වලට යන්න ඕන. හැබැයි ක්‍රියාමාර්ග වලට යන්නේ නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශ පරීක්ෂණ අවසන් වෙලා තිබෙන්නේ. හැබැයි මහින්දානන්ද කොහොමද එළිය ඉන්නේ? TBA කණාකගේ පරීක්ෂණ අවසන් වෙලා තිබෙන්නේ. ඒගොල්ලෝ එළිය ඉන්නේ කොහොමද? ඒ නිසා ඇතුලේ කණ්ඩායමක් අරගෙන අපිට පේන්න එකකටවකට අවිල තියෙනවා වගේම යටින් කණ්ඩායමක් එක්ක මේ ආරක්ෂා කරමින් තිබෙනවා ඒ නිසා ඒ ගනුදෙනු වලට සම්බන්ධ වෙච්ච දේශපාලකෙන්ට රැකවරණ හම්බෙලා තිබෙනවා දේශපාලකෙන්ට විතරක් නෙවෙයි නිලධාරින්ට රැකවරණ හම්බෙලා තිබෙනවා අද ඒ ඡන්ද කාලේ ගැහුව මංගල සමරවීර මහතා කළු පොත කියලා කළු පොත ඒ පොතේ අංක 1ට හිටියේ වර්තමාන ජනාධිපති ලේකම් මතක තබා ගන්න අද අපේ රටේ මහා ගනුදෙනු ආරක්ෂා කරපු ඒ ගනුදෙනු ගනුදෙනු වලට හොර ලියුම් අදපු නිලධාරීන් අද මේ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යාංශ වල නිලධාරීන් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා නිලධාරි පැලැන්තිය ආරක්ෂා වෙලා තිබෙනවා.
Ewi terakna meja waram karga via parga pelantia. Januari masih ada wenda pandra tunata. Ranil Wickremesinghe mahatta janadhipati mandira dage kaatakada giye Thiru Nadeshan ekka. Thiru Nadeshan ta tamai pradhana chodana thibenne vivida kontra athara deal karu hetiyata. Ohu tamai Basir Rajapaksa ekka ekata ekathu vela. Me maha parimana kontra athala pradhana deal karya. Chanda denawa janathawa. Pandra tunata ena pradhana deal karyat ekka Arliyagaha mandirata Mahinda mahatta hambu wenna. Indonesia Jawa ram kerapelan tiap megoloh araksa kara. Merejanya, merate, weda karena janaya, ekras karena donaya, kuat prokoti karena hurakan kerapu, desa pelan pelan tiap, nilai dari pelan tiap, Jawa ram kar via parak pelan tiap, me andi atte recover ne laba ti bino. Enisa, deng isra atte binti binni, deng tika kian dapat tangar karena ti binni, itihas ya mata kekarumu, api hadan dapat tanggam, mahateo, oya kauru itihas ya mata karena sudana gunata. Janata Vimukti Peremuni apit me vedikawata nagalinna api hama denath ithihasaya matak karanna soodanan ne e ithihasaya tamai me rata janathawata banga kiwwe e ithihasaya tamai janawari maase 8 wenda rajapaksha palana gedara eriye e ithihasaya tamai prajathantrawada wenuwen satana karamba kare e ithihasaya tamai api ekeneka eka vedikawata nenguwe e nisa e ithihasaya matak karanna e ithihasaya kamaka damanna kisiseeth meida laba diyutu ne ada mokadda wela tibenne wanchanikayanta sahana Horunta sahana, aparada karenta sahana, janata wata bara, andwe ayewea, kalpana kalbalan. Ewagema, andwa patangan na katama, mahabengku kanadu no patangata. Epile wanda pareksana yatapat kara, koop sabahai wartawa hedua, Ranil Wickremesinghe mahata koop sabahai wartawa, parlimentu idiripat karna ka welakua, parlimentu deng, mahatande wala mahasatuna kadasana kala gato eminti bino, parlimentu etamat koop sabahai pite wina. Sahatika wasyam apa kini nawa parlimente koop sabaha pihito mana parlimennya wastawe yali kendawanne mahabanku akan udah nempel bandwa cawatana utama itu ibu bagai lakukan ini pereda gas company nevata gas kan nempel bandwa ganudan nawa nevata petangaran tidak paran silama tender kendawa tender orang ini tamat wasis agat tender laba dina menu ata awasis agat tender laba dunna hebat gas sama agam tender laba dina kena tender laba agat tu kena ya gas kawada awataranne Ya ada rata-rata yang namanya mana sama kang hoya gas tino itu bala-bala gas itu kena kota gas company tender ella badino gal langur tender ella badino ada kanu dino aksi tuh minta bina telekom mah itu nemila dengar hatna hatpun ini bankolat tuh ayatnya hat kian ne jangka matur katanya sewa bankolat tuh cia ayatnya ek mulu watina akam takseru koruk paut kira ke sama kang mereka ganna usaha kara paut kira ke sama kang kau mereka takseru dolar miliar na wisca kita berada nyakil namu tada Telekom adhyaksha mandalayata nayaka watina akama hatiyata dolar million 115 pannala cabinet mandalayata telekom adhyaksha mandalayata idiripat wemin tibena parana ganudenu alut watayakin arambha karala tibena e nisa api uncover ekkwat nemei me api me aragale karanne janathawage danaya aiti janathawata me ape danaya horakan karala tibena ape danaya mankola karala tibena Apa itu naik tulen seraskala tipe nawa? Eh, dananya yali atpat keragani ma? Merata aja nata bagai sahdar naik tiap, yukti sahgat naik tiap. Eh, itu jaya kerana kali itu. Eh, wenye ngapi hamate nama? Eka wedi kawatnya villa, eka aragle ta villa. Janata bagai dananya, janata weta yali atpat keragani me? Yukti sahgat sahdar naragle ta. Panapawan nona, itriya tegene nona. Eh, wenye ngapi hamate nama? Atkal bentukan kali illa sirimin. Mama natarimin nawa, bohmi suhti hamate nama.